අයිබන් මගේ අලු හැමෝටම සංසාර YouTube channel එකට කෙතුණ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න මේ වගේ පුංචි පැලයකට මූලික අවධියේදී කොහොමද පොහොර යොදා ගැනීම සිදු කරන්නේ කියලා. අද මට උමනා කරන්නේ මේ වගේ සාමාන්‍ය බෝතලයක් සහ වතුර මැන ගැනීමට මෙවැනි කප් එකක්. ඇල්බර්ට් සොලියුෂන් වගේ වතුර දා ගැනීම සඳහා භාජන. අපි බලමු මේ පැලවලට කොහොමද මේ ඇල්බර්ට් සොලියුෂන් පොහොර එක දිය කරලා අපි කොහොමද දාගන්න කියලා. ගස් ප්‍රමාණය බලා ගන්න. ගස් ප්‍රමාණයට අනුව 1000කට ග්‍රෑම් භාගයක්, එහෙම නැත්නම් ගස් 2කට ග්‍රෑම් 1ක් විදිහට අපි මේ කිරා ගැනීම සිදු කරගන්නවා. මම මේ අරන් තියන්නේ ගස් 60කට මම ග්‍රෑම් 30ක් වෙන ආකාරයට මේ කිරාගෙන තියෙනවා. අපි දැන් බලමු මේක කොහොමද දිය කරගෙන මේ ගස් වලට පොහොර විදිහට සපයන්නේ කියන විදිහ. 1000කට මිලිලීටර් 100ක් පමණ වැටෙන විදිහට මේකෙන් මැන ගැනීම සිදු කරගන්න තමයි අපි මේ කප් එක අරන් තියන්නේ. ඊට පස්සේ මෙවැනි බෝතලයක් වමනා කරනවා. මොකද අපි බාස්කට් එකට දාලා අපිට අතින් දිය කරනවට වඩා ලේසි මේ ඇල්බර්ට් සොලියුෂන් ටික මේකට දාලා හොඳින් කලවම් කරලා දිය කරගන්න අපිට පහසුයි. එයි මේ බෝතලේ අපි අරන් තියන්නේ. මේ තියෙන්නේ අපි ඇල්බර්ට් සොලියුෂන් ටික. අපි ඒ ටික මෙන්න මේ ආකාරයට මේ බෝතලෙට දාගැනීම සිදු කරගන්න. අපි මේ ඇල්බර්ට් සොලියුෂන් ටික එකතු කරගත්තා. මේ බෝතලේ හොඳින් සෙලවීම සිදු කරන්න. මේ සෙලවීම සිදු කරගත්තන් පස්සේ මෙන්න මේ ආකාරයට ලස්සනට මේ ටික මේ ඇල්බර්ට් සොලියුෂන් ටික හොඳින් දිය වෙලා තියෙනවා. අපි දැන් කරගන්න ඕනේ පැලයකට මිලිලීටර් 100ක් වන ආකාරයට ගත්තොත් මගේ පැල 60කට මම අරන් තියෙනවා. 60කට නම් ලීටර් 6ක් අපි මැනලා ගන්න ඕනේ. එන්න බලන්න ජලය තියෙන තියෙන මිලිලීටර් 100 මේ තියෙන ජල පරිමාව අනේක ඒ ආකාරයෙන් 60ක් මැනගෙන මේ ආකාරයට මේ බාල්දියට දාගන්න. හරි පළවෙනි වතාවේ විතරයි මේ මැනගන්න ඕනේ. ඊට පස්සේ අපි මාක් එකක් දාගෙන එතන වෙන හැමදාම ජලය දාගෙන අපිට පොහොර ප්‍රමාණය විතරක් වැඩි කර ගැනීම සිදු කර ගන්න පුළුවන්. මේ පැල වලට අවශ්‍ය මේ ජලය ටික දාගෙන මේ පැල වලට කොහමද මේ පොහොර එකතු කරන්න කියලා. ඔබට මේ වගේ කප් එකක් හොයා ගැනීමට අපහසු නම් ගෙදරින් ඉවත් කරන මේ වගේ යෝගට් කෝප්පයක් හොයා ගැනීම කරන්න පුළුවන්. මොකද කරගත්ත ඇල්බර්ට් සොලියුෂන් ටික මෙන්න මේ ආකාරයට මොකද එකතු කර ගැනීම. දැන් අපිට තියෙන්නේ මෙම බාස්කට් එකට දාගත්ත වතුර ප්‍රමාණය නැවත කලවම් කර ගැනීම සිදු කර ගන්න ඕනේ. අපිට මේ ආකාරයට මේක කලවම් කර ගැනීම සිදු කර ගන්න පුළුවන්. මේක පැල කීපයකට දාලා නැවතත් මේ ආකාරයට කලවම් කර ගැනීම කර කර තමයි පැල වලට යෙදීම සිදු කර ගන්න ඕනේ. ඔබට මෙම දියර පවර එක දින 7න් 7ට මේ ගස් වලට එකතු කරන්න පුළුවන්. මේ ආකාරයට ඔබ ඇල්බර්ට් සොලියුෂන් එක දාගන්න. මගේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්, ඒත් එක්කම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් පුළුවන්. එන මගේ යාළුවෝ හැමෝටම නැවත වීඩියෝ එකක් සමුණ තුරු කියලා දෙනාටම අයිබෝන්.